මන්ත බොහොම කාලයක් ජීවත් වෙනවා ආන් ඒක දැනගනිය අපේ නැපෝ සිඤ්ඤෝ නම් ඕන් රාබුන්නා උදේ ඉඳලා රැට රැවෙන කළුත් පිටුල් ගස් ගානි බඩ ගගා රාබුන්නා අන්තිමේ ඉතින් කිතුල් ගහ බදාගෙනම තමයි පරලෝසපත් වුනේ උන්දගේ චැරියාව නාකුණා ඒකයි උන්දට පල දුන්නේ අප්පා ඔවුන් ඉතින් ඇවිලෙනවා අම්මා මේ තුන්හට මුට්ටුව ගාවින් තමයි වේදනාව එන්නේ තොරදැතින් එකගේ මුල්පෙන්ටු කට කටවා කිව්වනේ නාහින දෙහින කාලෙ කියලා කපවුරුව දවසට වතාක්වත් නොගහ ඉන්න බැරි හැටියක් ඕම ඉඳ පම්බං මංහිටින් අනුගගා එන්ටත් එපාය ගෙතර කවුරුවක්කත් නෑ හිසිය එකක්කත් එකියක්කත් නෑ කිව්වාම අහපල්ලකෝ අනිත් එක මං ඕවට හාහුන් කියන්න මං දන්න ඉටි ගෙඩියක් නෑ බොලන් ආං හොම කිව්වද යහපං ආය පටන් ගත්තා හිතන්න ඇති මං ගියා කියලා නා නා යන්න හදැව්වා ඉතරයිනේ කිව්වාම අපල්ල බං ගෙදර කවුරුවක්වත් නෑ කියවන්න තු ඉන්න අම්මේ ඔහොම කිව්වට එහාට ඇහෙන්නේ නැහැ. හලෝ කවුද? අම්මේ. හා. මයි සුද්ධි. ඇයි අම්මා? කියන්නකෝ පුතේ. මං අද එනකොට ටිකක් පරක්කු වෙයි අම්මේ. යාළුවෙක්ගේ වැඩකට බැංකුවට යන්න වෙනවා. මං එහෙනම් තාත්තව පාරට එවන්නම් පුතේ. බස් හෝල්ඩ් එකට? හොඳයි අම්මේ. මං එහෙනම් තියන්නම්. බුදු සරණයි. බුදු සරණයි මයි අම්මා. සඳ සාවී